සාමාන්‍යයෙන් අවුරුද්දකට පියේරු පිරිකා සහිත කාන්තාවන් 5500ක් පමණ අඳුනා ගන්න. 125ක් පමණ පිරිමි අයගේ පියේරු පිරිකා වෙනවා. ඊතුරු ප්‍රමාණය කාන්තාවන්ගේ පියේරු පිරිකා. වයස අවුරුදු 50ට වඩා වැඩි වෙනකොට අනිත් සාමාන්‍ය කාන්තාවකට වඩා පියේරු පිරිකා සෑදීමේ අවධානම වැඩි වෙලා තියෙනවා. මව් පාර්ශවයේ හෝ පිය පාර්ශවයේ ඥාතියෙකුට පියේරු පිරිකාවක් තිබ්බනම් එතෙන්දී අනිත් අයට වඩා මේ වගේ තත්ත්වයක් තියෙන කෙනෙකුට පියේරු පිරිකා වැළඳීමේ අවධානම වැඩි. තරබාරුකම්, මත්පැන් පානය, දුම්පානය, දරුඵල නැතිවීම මේ වගේ සාධක තියෙන අය සාමාන්‍ය කාන්තාවකට වඩා අවධානම වැඩි වෙලා තියෙනවා පියේරු පිරිකා ඇති වෙන්නේ. අවුරුදු 20ට වැඩි සියලුම කාන්තාවන් සෑම මාසයකම සොයන් පියේරු පරීක්ෂාව සිදු කළ යුතුයි කියන එක අපි කියන්න කැමතියි. පියේරුවේ ඇතිවන යම්කිසි ගැටිත්තක්, වල ගැසීමක්, සමේ වර්ණයේ වෙනසක්, සම ඝනවීමක්, තවදුරටත් කිව්වොත් කිහිල්ලේ ඇතිවන යම්කිසි ගැටිත්තක්, ඊළඟට තන පුඩුවල ඇතිවන වෙනස්කමක්, අසාමාන්‍ය ශ්‍රාවයක්, ලේ ගැලීමක් මේ වගේ තත්ත්වයක් ඇති වුණොත් වහාම ඔබ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතුයි. ඒ කියන්නේ අනික් කැන්සර් වර්ග වගේ නෙමෙයි, පියේරු පිළිකාව ඉක්මනට හඳුන ගන්න පුළුවන්, 100% හොඳ කරන්න පුළුවන් පිළිකාවක්. අපි ස්ටේජ් 1 කියලා පියුරට පමණක් සීමා වෙච්ච අවස්ථාවදී හඳුනා ගත්තොත් අපිට පියුර ඉවත් කිරීමක් සිදු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ ගැටිත්ත පමණක් ඉවත් කළා, ඒ කිරණ ප්‍රතිකාරය කළා. සමහර විට අපිට කීමතෙරපි ප්‍රතිකාරය කරන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. කීමතෙරපිත් නැතුව අපිට හෝමෝන් ට්‍රීට්මන්ට් එකකින් මේ රෝගය සුව කරන්න පුළුවන්. මුලින්ම අවස්ථාවදී හඳුනා ගත්තොත් අවුරුදු 10ක් ජීවත් වෙන ප්‍රමාණය 95%ක් විතර වෙනවා. ඇඟ පුරා දුවලා අපිට මේ රෝගය අඳුනාගත්තොත් සාමාන්‍ය ජීවත් වෙන කාලේ අවුරුදු 2ක් විතර වෙනවා. පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථාන තියෙනවා, නාරහේම් පිට තියෙනවා, රත්නපුර, මාතර, යාපනය සහ මඩකලපුව. පහක් දැනට ක්‍රියාත්මක වෙනවා.